आदरणीय रसिक रसिकाव्यनी अदत् साहित्य टीवी यूट्यूब चैनल गी हंदे वरसधानट ओबव बहुम आदरें गौरवें युतु पिलिगन लबनवा अदत् सुपुरुदु परिधि देशनीय मेहमन लबन्ने प्रवीण देशक उदय जयतुंग महात्म्यानन विसिन इतिन जयतुंग महात्म्या अद अपि कथा करन्ने यन दे गन मीट कलिंग कथा करला नेह अद अपि कथा करन्ने यन मे गीते पिलिबंदव ओब नम होंदिन्म दन्नवा मे गीते लियवेच्च काले पिलिबंदव मे गीते अतीते पिलिबंदव ओब वेडिविदुर दनुवत् किरीम सदहा मम गौरवेन युतु आराधना करनु लबनवा नवतत् उदय जयतुंग महात्म्यानंट ओबत् एक्क मे गीते पिलिबंदव दुरुमलु वेन्नट ओ विनिसा अदाप की हंदेविंग कथा करन मैं अमल बिसो गीत्री पिली बंदवा कथा करन काली मम कैमेती अपे रटे अतीते पिली बंदवा पोड़ा कथा करन अपे रटे इंग्रीसी लंदेसी पुर्तुगीसी कियन विदेशी कियन के आक्रमित नतुविला तिबुन युगी अक तिबुन उनके पालन काले तुल अपे रटे अध्यापनी संस्कृति जनजीवित एवगेम राज्यपालने कृषिकर्मांते आदि सैम शेस्त्री आत्म विविध विनस्कट बाजनी ए अतर अपे सिंह संस्कृति सह अव्याज जनजीवित पालन काले දැඩි බලපෑමක් එලකලා අපේ රටේ මිනිස්සු හේන් ගොවිතැනක් කරගෙන කුඹුරක් වපුරගෙන ඒ වගේම ගමේ පොඩි කඩ කෑල්ලක් දාගෙන දෑත රැකියාවක් කරගෙන ජීවත් වෙච්ච යුගයක් තමයි අතීතයේදී තිබුණේ ඒ කාලේ විදේශීය ආක්‍රමණයත් එක්ක ඔවුන්ගේ අව්‍යාජ ජීවිතයට යම් බලපෑමක් එල්ල වුණා ඔවුන්ට තිබුණ නිදහස අහිමි වූ ගොස් සැම විටම බියෙන් සැකෙන් ජීවත් වෙන ජීවිතයක් තමයි ඔවුන්ට උරුමුණේ මංගිතාන චෛතුංග මහත්මයා මේ කාලය මහනුවරේගේ කාලේ වෙන්න ඕනේ මොකද ඒ කාලය ආසන්න කාලයක් හෝ මහනුවර යුගයේ ආශ්‍රිත කාලයක් වෙන්න ඕනේ කියලා මටත් හිතෙන්නේ මේ පෘතුගීසීන් ලන්දේසීන් සියලු දෙනාම අපේ රටට ආක්‍රමණ එල්ල කරේ අපේ මේ උඩරට රාජධානි පැවතෙන කාලය තුල ඉතින් मेकिंग अपिट मे गीते कियवन मे वपसर्यतुल अंदने कथावाक् तमय मम हिताने एकल तिबिच्च समाज संस्कृति मंगिताने ये समाज संस्कृति पिलिबंदव मंग विस्तर करने वशन है अपे जयतुंग महात्म्यानन मे पिलिबंदव विस्तर कराय केला मम हितना ओ निशा मे कियन्नी मे गीते अभी गता मे गीते अतीते पिलिबंध मम कथाकनेकाय मे समाज वपसरी पिलिबंध मे अमल बिशो गीते समाज वपसरी पिलिबंध गता अपे रट अतीते इंदलम वेलंद मूलस्थान कुदरतम हंधुन्वाणी इतकोट इंग्लिशीन लंदेशीन पुर्तगीसीन मेरट आक्रमण किरीम तेक ओंगे पालने अपेरटे जनता नतुवेन ए पालन समय तुल अपेरटे कांताव अपेरटे दूधरवन अपेरटे मिनसुंग जन जीवित ओंट यटत्तम पेवतने इतकोट ओन यदा वेल होयागन
හේනක් කොටාගෙන කුඹරක් වපුරගෙන ජීවත් වෙච්ච ගැමි පරිසරයක් තිබුණේ. ඒ ගැමි පරිසරය තුල ජීවත් වෙච්ච මිනිස්සු විදේශිකයින්ගේ ආක්‍රමණයට නතු වුණාම ඔවුන්ගේ බලපෑම් වලට ඊටත් තමයි ජීවත් වුනේ. මේ ගීතයේ අපි කතා කරන ගල්කරුවත් ඔහු දීපංකරේ. දීපංකරේ කියලා කියන්නේ විවිධ ප්‍රදේශවල ගම් නියම් ගම්වල ඇවිදිනකොට තමන්ගේ ගෙදර කුටුම්බයේ ඉන්න තමන්ගේ අඹදරුවන් සිහිපත් වෙනවා. එතකොට ඒ සිහිපත් වුණාට ඔහුට එකපාරට දුවගෙන එන්න බෑ ගෙදරට. සාමාන්‍යයෙන් අද වගේ නම් උදේ තාත්තා ගෙදරින් වැඩට ගියපුවාම හවස් වෙද්දී තාත්තා ගෙදර එනවා. නමුත් එදා එහෙම නෑ. එදා ගල්කරුවා තමන්ගේ ගැල අරගෙන පිටත් වුණාම මාස හැමාරේ මාස දෙක තුන තමන් වෙළඳාම් කටයුතු කරලා තමයි ගෙදර එන්නේ. ඒ ගෙදර එනකොට ඒ ගෙදර ආරක්ෂාව සම්පූර්ණයෙන්ම පැවරිලා තිබුණේ ගෙදර බිරිඳට. ඉතින් මේකේ අමල් බිසෝ ගීතයේ පිළිබඳව අපි කතා කරද්දී අපිට මතකයට එනවා අමල් බිසෝ කතන්දරේ. මේ ගීතයේ මම දකිනවා මේ ගීතේ අනිත් පැත්තෙන් මේ අමල් බිසෝ කතන්දරේ තියෙන වපසරිය මේ ගීතේ තියෙනවා. මොකද අමල් බිසෝ කතන්දරේ අපි අහලා තියෙනවා. අනේ සී අමල් බිසෝ කතන්දරේ කියන්නේ කියලා ළමයින්ට කියනකොට අපි ආච්චිල සීල ළමයින්ට කියලා දුන්න අමල් බිසෝ කතන්දරේ තියෙනවා. ඒ කතන්දරේ තියෙන්නේ අමල් බිසෝ කියලා කියන්නේ ඉතාමත්ම ලස්සන සුරූපී තරුණියක්. එතකොට ඇයව ග්‍රහණයට අතු කරගන්න රකුසෙක් ඉන්නේ. අම්මයි තාත්තයි මෙයාව ගෙදර ගිටර කරලා දොර වහලා ගියපුවාම මෙයා බලාගන්න ඉන්නේ පූසකුයි ගිරවෙකුයි බල්ලෙකුයි. එතකොට අම්මා තාත්තා නැහැ. අම්මා තාත්තා ගෙදරින් පිට වෙලා ගියට පස්සේ ඇයගේ ආරක්ෂාවට ඉන්නේ මේ සත්තු තුන්දෙනා. ඉතින් රකුසා එනවා මෙයාව ග්‍රහණයට ගන්න. කොහොම හරි ගෙයින් එළියට ගන්න. බල්ලා කියනවා මේ ඇවිල්ලා ඉන්නේ රාක්ෂේ අමල් බිසෝ දොර අරින්න එපා කියලා. රකුස මොකද කරන්නේ? බල්ලව මරන. ඊට පස්සේ පූස කියනවා අමල් බිසෝ මේ ඇවිල්ලා ඉන්නේ අම්මත් නෙමෙයි තාත්තත් නෙමෙයි ඔබට හිතවත් කෙනෙක් නෙමෙයි මේ ඇවිල්ලා ඉන්නේ රකුසේ. ඔබ දොර අර එළියට එන්න එපා. රකුස මොකද කරන්නේ? පූසවත් මරන. ඊට පස්සේ ඉතුරු වෙන්නේ ගිරව. රකුස එනකොට ගිරව බලන් ඉඳලා අමල් බිසෝට කියනවා අමල් බිසෝ දොර අරින්න එපා. මේ ඉන්නේ රකුසෙක් කියලා. දැන් මේ විදිහම නේද මේ රචකයා මේ ගීතය කියන්නේ? මගේ අමල් බිසෝ දොර අරින්න එපා. නුඹ පරිස්සමෙන් ඉඳපන්. මේ කියන තැන තියෙන්නේ උඹට කරදර කරාවි. උඹව ගහනට ගන්නට ඒවි පිටස්තර මිනිසු. අපේ කුටුම්බයට රකුසන්නේවි. ඒ රකුසන්ගෙන් උඹ ආරක්ෂා වෙලා ඉඳපන්. ඒක තමයි මේ කියන්නේ. දැන් අමල් බිසෝ කතන්දරේ ලස්සනට මේකට එකතු වෙලා තියෙන්නේ බලන්න. අපේ ජන කතන්දරවල එන ලස්සන කතාවක් අමල් බිසෝ කතාව. ඒ කතාව ආශ්‍රයෙන් තමයි මේ ගීතේ රචනා කරලා තියෙන්නේ. එතකොට ඒක ඒ වගේමයි. නමුත් සමාජ වපසරිය මේක තියෙන. අපි කතා කරපු විදේශිකයින්ගේ ආක්‍රමණයට අපේ රට නතු වුණාට පස්සේ අපේ රටේ කාන්තාවට සිද්ධ වුණා ඔවුන්ගේ බහට නතු වෙන්න. තමන්ගේ සැමියා ගැලත් අරගෙන ගියපුවාම මාසයක් දෙකක් තුනක් යනවා ආපහු ගෙදරින්. එතකොට ගෙදර තමන්ගේ දරුවනුත් බලාගෙන ගෙදර ආර්ථිකයේ නඩත්තු කරගෙන ඇය ජීවත් වෙන්න ඕන. පරිස්සමින් ජීවත් වෙන්න ඕන. ගල්කරුවා ඇයට කියන්නේ නුඹ පරිස්සමින් ඉඳපන් කියලා. ආදරණීය ඉල්ලීමක් තමයි එතෙන්දී අපේ ගල්කරුවා බිරිඳගෙන් ඉල්ලන්නේ. ඔව්, ඒකෙදී දැන් අපිට ඊනගට පැහැදිලි වෙනවා. බලන්නකෝ, යස ඉසුරු වරන් සුදු මහත්තුරුන්
ඒ රොප්පේ ඉඳන් නැවිදින් මුදු බැලුම් හෙලයි ලං වෙන්න බලයි නුඹ නොදැක්කසේ ඉඳපන් බලන්න මේ පදවල කිසිම තැනක සැමියාගේ හදවතේ තියෙනවද කියලා බිරිඳ කෙරෙහි සැකයක් බිරිඳ කෙරෙහි වෛරයක් බිරිඳ කෙරෙහි තරහවක් නැහැ තමන් රැකියාවට මාසයක් දෙකක් තුනක් ගෙයින් පිටතර ගිහින් හිටියත් සැමියාට බිරිඳ කෙරෙහි සැකයක් නැහැ තරවටු කිරීමක් කරන්නේ ඇත්තටම ආදරේ මේ තියෙන ඔවුන්ගේ අව්‍යාජ ප්‍රේමය අව්‍යාජ ගැමි ජීවිතය මේ ගීතෙන් පිළිඹු වෙනවා කොහොමද යසේ සුරු වරන් සුදු මහත්තුරු ඒ රොප්පේ ඉඳන් ඇවිදින් බිරිඳට කියනවා යසේ සුරු පෙන්නලා උඹව රවට්ට ගන්න හදාවේ උඹ රැවටෙන්න එපා පරිස්සමෙන් ඉඳපන් මං එනකම් මුදු බැලුම් හෙලයි ලං වෙන්න බලයි ප්‍රේමයෙන් මුදු බැලුම් හෙලාවි රවට්ට ගන්න බලාවි මමත් ගෙදර නැහෙනේ ඒ නිසා පරිස්සමින් ඉන්න මං ගින් එනකම් දැන් අද සමාජය බලන්නකෝ අද සමාජයේ විවාහ වෙලා අවුරුද්දයි දෙකයි තුනයි විවාහය කැඩිලා යනවා උසාවි වල දවසට ඩිවෝස් නඩු කීයක් කතා කරනවද ඇයි මේ මිනිස්සුන්ගේ තුල තියෙන ප්‍රේමය අව්‍යාජ නැහැ ව්‍යාජයි සැකේ හැමතැනම ඒ නිසා මම හිතන්නේ මෙහෙම වෙන්නත් හේතුව අපේ රටේ මිනිස්සු වර්තමාන මිනිස්සු මේ ගීතවල තියෙන අර්ථයවත් දන්නේ නැහැ සාහිත්‍යයක් අහන්නේ නැහැ මං හිතනවා ගී හඳ වෙරසටහන අහන අපේ රසිකයින් එහෙම නෙමෙයි ඔවුන්ට හොඳ විචාර බුද්ධියක් තියෙනවා ඒ නිසා තමයි මෙවැනි වෙරසටහන් අහන්නේ නිරන්තරයෙන් ඒ නිසා මේ ප්‍රේමයේ පිළිබඳව අපට මනාව පැහැදිලි වෙනවා එදා ගැමි ජීවිතයේ තිබිච්ච ඒ වගේම මේ ගැල් ගිනියන මිනිසුන්ගේ ජීවිතය පිළිබඳව ඒ වගේම ඉනේසම් තව එකක් තියෙනවා මේක මේ දරුවන් පිළිබඳව කතා කරන එක මේ දරුවන් පිළිබඳව කතා කරන එක කිව්වහම තාත්තගේ වගකීම තමයි බිරිඳ සහ දරුවන්ගේ ආරක්ෂාව ඔහු ඉතාම ආදරයෙන් තමන්ගේ බිරිඳට කියනවා ඇඳ නේක ඇඳුම් සුදු නෝනවරුන් ගෙට එබී බලයි හොරහෙන් මගේ පුංචි එවුන් ටික ළඟට කරන් නුඹ සෝදිසියෙන් ඉඳපන් රකුසේ කේවි මගේ දරුව ගන්න කොහොමද එන්නේ ඇඳ නේක ඇඳුම් සුදු නෝනවරුන් ලස්සට ඇඳලා පැලඳලා ඔබ රවට්ට ගන්න අදහසින් පුංචි ළමයි රවට්ට ගන්න අදහසින් සුදු නෝනවරුන් ඇවිල්ලා මගේ පුංචි එවුන් ටික අරගෙන ආවේ එහෙමනම් මෙතන තියෙනවා ඒ කාලවකවානුව තුල ළමයින්ට යම් බලපෑමක් එල්ල වෙලා තිබිලා තියෙනවා සමාජෙ. ඔව් ඇත්තටම මේ කාලේ මම හිතන්නේ තමන්ගේ ආර්ථික අපහසුතාවයන් වෙනුවෙන් සමහර විට ළමයින් කරන නැත්තම් ඒ ළමයින්ව පැහැරගෙන යනවා ඒ කාලය තුළදී විවිධ පුද්ගලයන් විසින් උගන්නට. ඔව් මේ කියන දේෙන් අපිට පැහැදිලි වෙන්නේ ඒ සමාජයේ තුල තිබිච්ච දරිද්‍රතාවය නිසා ළමයින් මේ කාර්යසේවයට පවා යන්නට පුළුවන්. හරි ඒ නිසා සුදු නෝනවරුන් වෙල රවට්ටගෙන අරන් යන වෙන්න පුළුවන්. ඉතින් මේ ගල් කරුව කියනවා සුදු නෝනවරුන් ඒ විලස්සන්ට ඇඳලා පෙළඳලා මගේ පුංචි යෝන් ටික ළඟට කරන් ඔබ පරිස්සමින් ඉඳපන් මම දීපංකරිය ගිහිල්ලා වෙළඳාමක් කරගෙන 54ක් හොයාගෙන එනකන් කියලා. අපේ රසිකයින් සාහිත්‍ය ටීවී YouTube නාලිකාවේ ගී හඳ වෙරසටහන අහන රසිකයින් වෙනද ඇසුවට වැඩිය මං හිතනවා අද ගීතයේ පිළිබඳව යම් අර්ථපූර්ණ භාවයකින් මින් ඉදිරියට අසාවි. මොකද මේ ගීතයේ තියෙන සුන්දර ප්‍රතිකඩයන් පිළිබඳව ආදරය පිළිබඳව ප්‍රේමය පිළිබඳව ඒ වගේම අමල් බිසෝ කතන්දරේ තමයි මෙතන ප්‍රධානම වෙන්නේ. දැන් අපි අමල් බිසෝ කතන්දරේ දැනගෙන හිටියට ඒ නිසා අපෙන් පසු පරම්පරාව සමහරු මේ අමල් බිසෝ කතන්දරේවත් දන්නේ නැහැ. ආ ඒ නිසා මේකත් එක්ක ගුණ වෙච්ච මේ බණ්ඩාර හැලිය ගුඩියන් රචනා කරපු අමල් බිසෝ ගීතය මං හිතන්නේ අපේ රසික හදවත් අමන්දා නන්දයට පත් කරනවා. ඒ නිසා අද ගී හඳ වෙරසටහනින් අපි මේ කතා කරපු අමල් බිසෝ ගීතය සුනිල් ඉන්ද්‍රසිංහයන් ගායනා කරන ඒ වගේම රෝහණ වීරසිංහයන් සංගීතවත් කරපු ගීතය තමයි
අද අපි ගී හඳ වැඩසටහනේ විචාරයට මිලස වාජනීය වුණේ මං හිතනවා ඔබට යම් අදහසක් ඇති මේ පිළිබඳ තවත් ඒ වගේම උදේ මහත්මයා මම අපේ සාහිත්‍ය ටීවී මේ රසිකයන්ගෙන් ඉල්ලන්න කැමති මෙම ගීතය අහලා තමන් රසවින්ද වගේම තමන්ගේ පසු පරම්පරාව කියන්නේ තමන්ගේ මේ පුංචි පැටව ටිකට මේ වගේ ගීත පිළිබඳව ඔබ දැනගත්තාseම අනේ මේ දරුවන්ටත් කියලා දෙන්න මොකද අපිට ඉස්සරහට බිහි වෙන්නේ මේ ਵਿਚාර බුද්ධියක් නැති දරුවන් නම් මේ සමාජයේ තවදුරටත් මේ තත්ත්වෙම පවතීවි මොකද අපි දරුවන්ගේ ਵਿਚාර බුද්ධිය අනිවාර්යයෙන්ම වර්ධනය කළ යුතුය ඔවුන්ට මේ සමාජයේ පිළිබඳව අගනා විදියට මේ ගීත වලින් කියලා දීලා තියෙන වෙලාවේ අපි මේව ඔවුන්ට කියලා දෙන්නට ඕන මොකද ඔවුන් අනාගත පරපුර අපේ රට බාර ගන්න ඉන්න ඉතින් මම ඔබගෙන් අපගේ සියලුම රසිකයන්ගෙන් බොහොම ආදරයෙන් ගෞරවයෙන් ඉල්ලනවා අපේ මේ සාහිත්‍ය ටීවී YouTube නාලිකාව ඔයගොල්ලන්ගේ මේ රසවින්දනයට ගෙන එන මේ අපූර්ව ගීත පිළිබඳව ਵਿਚාර පිළිබඳව අපේම පුංචි දරුවන් දැනුවත් කරන්න ඔවුන්ටත් රසවින්දින්නට අවස්ථාව ලබා දෙන්න අපේ මේ අනාගත දරුවන් ਵਿਚාර බුද්ධියක් සහිත දරුවන් බිහි කිරීමට ඔබ අනිවාර්යයෙන්ම දායක වේවි කියන විශ්වාසයෙන් යුතුව අපි අදට මෙම වැඩසටහන නිමා කරන්න ලැබෙනවා නැවතත් ඔබට මේ වගේම අපූර්ව ගීතයක් අරගෙන ඇවිදilla ඔබත් එක්ක කතා කරන්නට අවස්ථාව සලසා දෙන පොරොන්දුවත් එක්ක මම නැවතත් උදේජයතුංග මහත්මයාණන්ට ආරාධනා කරනවා මේ වැඩසටහනෙම ඔබගෙන් සමු ගන්නට ඔව් නිෂා අපි අද දවසේදී සුනිල් ඉදිරිසිංහයන් ගායනා කරන ඒ වගේම බණ්ඩාර හැලියගුඩයන් රචනා කරපු රෝහණ විරසිංහයන් සංගීතවත් කරපු සිංහල ගීත සාහිත්‍යයේ ඉතාම සුන්දර ගීතයක් තමයි මෙලෙස විචාරයට ලක් කරන්න යෙදුනේ එහෙමනම් ඔබෙන් සමු ගන්න අවසරයි මේ ගීතයේ රස විඳින්න ඔබට ආරාධනා කරමින් මම නිහඬ වෙනවා මම උදේ ජයතුංග සුරු අර සුදු මහත් තුරු ඒ රොප්පේ නම් ඇවිදින් මුදු බැලුම් එලයි ලං වෙන්න බලයි උඹ නොදැක කසේද පම් මගේ අමල් විසු දොර හරින් පරිස්සමෙන් ඉඳපන් මම දීපං කරේ ලතැවුලෙන් මෙසේ උඹ මුදු කරේ තනේ
ඇඳනේක ඇඳුම් සුදුනෝ නාවරුන් ගෙට එදී බලයි හොරැනින් මගේ පුංචි එවුන් ටික ළඟට කරන් බොහෝ විසියෙන් ඉඳපන් මගේ අමල් බිසෝ දොර හරින් එපා හොඳ පරිස්සමෙන් ඉඳපන් මම දීපන් කරේ ලතැවුලෙන් එසේ උඹ මුදු කරේ තනියෙන් මගේ අමල් බිසෝ දොර හරින් එපා හොඳ පරිස්සමෙන් ඉඳපන් මම දීපන් කරේ ලතැවුලෙන් එසේ උඹ මුදු කරේ තනියෙන්